සාදරයෙන් පිළිගන්නම හැම දෙනාම ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ සිල්වර් සර්ෆර් කියන මාවල් කැරක්ටර් ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී සිල්වර් සර්ෆර්ගේ ඔරිජින් එක වගේම සිල්වර් සර්ෆර්ට තියෙන බලයන් සහ හැකියාවන් වගේ දේවල් ගැනත් කතා කරනවා. එහින්ද අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලාත් මතක් කරනවා. තාමත් ඔයාමගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. හරියනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම චාමික දේවෙන්ද්‍ර මේ සිනමා ෂෝ රිවියු. Why are you destroying our planet? I have no choice. ඉතින් මේ සිල්වර් සර්ෆර් ගැන කතා කරොත් මේ සිල්වර් සර්ෆර්ව නිර්මාණය කරේ ජැක් කර්බි විසින්. ඒ වගේම තමයි මේ සිල්වර් සර්ෆර්ව අපිට මුලින්ම බලා ගන්න හම්බුනේ 1966 මාර්තු මාසයේ ආපු The Fantastic Four කියන කොමික් සීරීස් එකේ 48 වෙනි පරිච්ඡේදයෙන්. Heralds of Galactus, United Front, The Defenders, The Order, Star Masters වගේ කණ්ඩායම්වල මේ සිල්වර් සර්ෆර් වැඩ කළා තියෙනවා. කොහොමරි මේ සිල්වර් සර්ෆර් කියන කැරක්ටර් එක මුලින්ම ලයිව් ඇක්ෂන් බලා ගන්න හම්බුනේ Fantastic Four Rise of the Silver Surfer කියන මූවි එකෙන්. ඉතින් දැන් අපි කතා කරමු මේ සිල්වර් සර්ෆර්ගේ ඔරිජින් එක මොන වගේ එකක්ද කියලා. කොහොමරි මේ සිල්වර් සර්ෆර්ගේ ඇත්තම නම තමයි නොරින් රැඩ්. දරිද්‍රතාවය, කුසගින්න වගේ දේවල් වලින් තොර ඉතාමත් දියුණු ටෙක්නොලොජි එකක් තියෙන සෙන්ලා කියන ග්‍රහලෝකයේ තමයි ඔහු උපදින්නේ. ඉතින් මේ නොරින් රැඩ්ගේ දෙමව්පියන් පස්සේ කාලෙක සියදිවි විහානි කරගෙන මිය යනවා. කොහොමරි මේ නොරින් රැඩ් පස්සේ කාලෙක තාරකා විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. මොහු ඉතාමත් දක්ෂ විද්‍යාඥයෙක් වගේම ගොඩක් ඇඩ්වෙන්චර් වගේ දේවල් වලට ඔහු කැමැත්තක් දැක්වුවා. ඉතින් සාමකාමී විදියට තිබ්බ මේ ග්‍රහලෝකෙට එකපාරටම ගැලැක්ටස් එනවා. ඔගොල්ලෝ දන්නව ඇතිනේ මේ ගැලැක්ටස් කියන ග්‍රහලෝකයකින් එක විනාශ කරන තරමට ඒවා අනුභව කරන කෙනෙක් කියලා. ඉතින් ඔහු මේ සෙන්ලා ග්‍රහලෝකයට එන්නේ ඒ ග්‍රහලෝකේ විනාශ කළා දාන්න. ඉතින් මේ නිසා නොරින්ට සිදුවෙනවා තමන්ගේ මානව වර්ගයා වෙනුවෙන් ගැලැක්ටස් එක ඩීල් එකකට එන්න. ඒක ප්‍රතිපලයක් විදියට තමයි නොරින්ට ගැලැක්ටස් ගෙන් කොස්මික් පවර් එකක් ලැබෙන්නේ. ඉතින් මේ විදියට තමයි නොරින් රැඩ් සිල්වර් සර්ෆර් බවට පත් වෙන්නේ. ඉතින් එදා ඉඳන් මේ සිල්වර් සර්ෆර් ගැලැක්ටස්ගේ සේවකයෙක් විදියට වැඩ කරනවා. කොහොමද මේ සිල්වර් සර්ෆර්ගේ ප්‍රධානතම වගකීම වෙන්නේ ගැලැක්ටස්ට අනුභව කරන ග්‍රහලෝක හොයල දෙන එක. ඒ වගේම ඔහු ඔහුගේ වගකීම අකුරටම ඉෂ්ට කරමින් විශ්වය පුරා ගිහින් ගැලැක්ටස්ට එක එක විදිය ග්‍රහලෝක ගොඩක් හොයලා දීලා තියෙනවා. කොහොමරි මේ සිල්වර් සර්ෆර් ගැන කියද්දි ඔහු ડોක්ටර් ස්ට්‍රේන්ජ් විසින් මුල්වරටම හදපු ද ඩිෆෙන්ඩර් කියන කණ්ඩායමේ සමාජිකෙක් වෙනවා. ඔගොල්ලෝ දැනටමත් දන්නවා මේ සිල්වර් සර්ෆර් කොස්මික් බලයෙන් හැදුණු සර්ෆ් බෝඩ් එකක් මගින් තමයි එහෙට මෙහෙට ගමන් කරන්නේ. ඉතින් මේ සිල්වර් සර්ෆර්ගේ නිර්මාතෘ වන ජැක් කර්බි කියලා තියෙනවා මේ සිල්වර් සර්ෆර්ට ගමන් කරන්න ගමන් පූර්වක සංකල්පය පාවිච්චි කරලා තියෙන්නේ ඔහුට අභ්‍යවකාශ යානාවක් අඳින තියෙන කම්මැලිකමට කියලා. කොහොමරි මේ සිල්වර් සර්ෆර් කියන්නේ දැනට විශ්වයේ ඉන්න බලවත්ම එක ජීවියෙක්. ඉතින් ඔහුව නෝවකොප්ස් විසින් විශ්වීය මට්ටමේ තර්ජනයක් විදියට හඳුන්වනවා. හරි දැන් අපි කතා කරමු මේ සිල්වර් සර්ෆර්ට තියෙන බලයන් සහ හැකියාවන් මොනවද කියලා. ඉතින් මේ සිල්වර් සර්ෆර්ගේ ප්‍රධානතම බලය වෙන්නේ ගැලැක්ටස්කින් ඔහුට ලැබුණු කොස්මික් පවර් එක. ඔහු ගමන් ගන්න සර්ෆ් බෝඩ් එකත් මේ කොස්මික් පවර් එකෙන් ගොඩනැගුණු එක. ඉතින් මේ සිල්වර් සර්ෆර්ට සුපිරි ශක්තියක් තියෙන වගේම ගොඩක් ලොකු දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔහු කීප වතාවක්ම තෝර් සහ බිටා රීබිල් එක්ක ෆයිට් කරලා තියෙනවා. මේ සිල්වර් සර්ෆර් කියලා තියෙනවා ඔහුට ග්‍රහලෝක විනාශ කරලා දාන්න පුළුවන් තරම් බලයක් තියෙනවා කියලා. ඔහුගේ ශක්තියට පුළුවන් වෙලා තියෙනවා තැනොස් සහ තෝර්ව තුවාල කරන්න. කළු කුහර නිර්මාණය කිරීම, ඔහු අතිශයින්ම දුර්වල වුණු තාරකාවක් නිර්මාණය කිරීම, තාරකාවක් ප්‍රතිස්ථාපනය සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම, කාලතරණය කිරීම, තව කෙනෙක්ගේ මනසක් කියවීම, විවිධ විශ්වයන් පුරා ගමන් කිරීම වගේ හැකියාවන් ගණනාවක්ම මේ සිල්වර් සර්ෆර්ට තියෙනවා. ඔහුට සුපර් ස්පීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔහුට පුළුවන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න. ඊට අමතරව විශ්වයේ තියෙන විද්‍යුත් චුම්බක ශක්තිය හසුරවන්න සහ අවශෝෂණය කරන්න, ඝන දේවල් ද්‍රව සහ වායු කරන වගේ අණුක විවිධය වෙනස් කරන්නත් ඔහුට පුළුවන්. ඒ කියන්නේ ඔහුට පදාර්ථයේ හැසිරවීමේ ශක්තියක් තියෙනවා. සතුරෙකුගේ බාහිරින් බලපෑමක් නොකර කෙලින්ම ආත්මය විනාශ කිරීම, ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන දේවල් උනත් පැහැදිලිව දැනගන්න සහ අතීතයේ වර්තමානයේ අනාගතයේ එකවර දැනගැනීමේ හැකියාව ඔහුට තියෙනවා. ඉතින් මේ සිල්වර් සර්ෆර්ගේ හැම ගැන කතා කළොත් තරුවලට හා ගොඩක් දරුණු පිපිරීම් වලට වගේම කළු කුහරවල පීඩනයට පවා ඔරොත්තු දෙන විදියට ඔහුගේ හැම නිර්මාණය වෙලා තියෙනවා. එක එක පෝර්ටල් සකස් කරමින් තවත් එක තැනකට ටෙලිපෝට් වීම, තාපය වායුව සහ ජලය නිර්මාණය කිරීම සහ ඒවා පාලනය කිරීම, ආහාර ගන්න නැතුව ඉඳීම සහ හුස්ම නොගෙන ඉඳීම වගේ හැකියාවන් පවා ඔහුට තියෙනවා. ඉතින් මේ සිල්වර් සර්ෆර්ට පුළුවන් ඔහුගේ සර්ෆ් බෝඩ් එක නැතුව පියාඹන්න, ඒ වගේම තමන් විසින්ම රීජෙනරේට් වෙන්න ඔහුට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හෝ තමන්ගේ පුවරුවේ හානි වුණු කොටස්
නැවත තිබ්බ විදියටම හදාගන්න ඔහුට හැකියාවක් තියෙනවා. එකපාරක් ඔහු තමන්ගේ ස්වාමියා වන ගැලැක්ටස්ව විනාශය කරන්න ඔහු අතීතයේදී ගැලැක්ටස් ඉපදුණු තැනට ගියා. ඒත් විශ්වයේ පැවැත්මට ගැලැක්ටස් අත්‍යවශ්‍යම ජීවියෙක් කියලා දැනගත්ත ඔහු ගැලැක්ටස්ව නොමර හිටියා. ඉතින් මේ සිල්වර් සර්ෆර්ට මලවොන්ව නැගිටවන්න බැරි වුණා. මරණසන්න ඉන්න කෙනෙක්ව හොඳ කරන්න පුළුවන්. සිල්වර් සර්ෆර්ගේ පදාර්ථයේ හැසිරීමේ බලය ඔහුට උගුල් වලින් බේරීම, හිරගෙවල් වලින් ගැලවීම සහ සතුරන්ගේ ආයුධාක්‍රිය කරන්න වගේ දේවල් වලට ප්‍රයෝජනවත් වෙනවා. ටොන් 100ක් විතර උස්සන්න පුළුවන් මොහුට කිසිම මහන්සියකින් තොරව දියමන්ති කුඩු කළා දාන්න පුළුවන්. ඔහුට පුළුවන් ඔහුට අවශ්‍ය ඕනෑම මට්ටමට ශක්තිය තමා තුලින්ම නිර්මාණය කරගන්න, ෂී හල්ක් සහ හල්ක්ගේ දරුණු ප්‍රහාර වලට මුහුණ දෙන්න ඔහුට හැකියාවක් තියෙනවා. කොහොම හරි මේ පිස්ටෝ එකපාරක් සිල්වර් සර්ෆර්ගේ ආත්මය හොරකම් කරලා තියෙනවා. පස්සේ කොහොම හරි ඔහු නැවත ඔහුගේ ආත්මය ලබාගෙන තියෙනවා. ඉතින් මේ සිල්වර් සර්ෆර්ගේ ශක්තිමත් මාංශපේශීන් නිසා ඔහුට මහන්සියක් දැනෙන්න කලින් ගොඩ කාලයක් වෙනත් ජීවීන් එක්ක ෆයිට් කරන්න පුළුවන්. මොහු බීටා රේබිල් සහ නෝවට වඩා ගොඩක්ම වේගවත් කෙනෙක්. ඉතින් මොහුට පුළුවන් උණ්ඩ, ලේසර් කිරණ සහ මිසයිල් වගේ දේවල් මගහැරලා යන්න. කොහොම වුණත් මේ සිල්වර් සර්ෆර් කියන්නේ අමරණීය කෙනෙක්. ඔහු අවුරුදු බිලියන 13ක් විතර වයසයි කියලා තමයි කොමික් වලින් කියවෙන්නේ. ඒ වගේම තමයි ડોක්ටර් ස්ට්‍රේන්ට වගේ මොහුටත් ඇස්ටර් ස්වරූපයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට පුළුවන් ඔහුගේ මනසෙන් එක එක වස්තුන් පාලනය කරන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි මට සිල්වර් සර්ෆර් ගැන ගේන්න ඕනේ උනේ. මීට වඩා දේවල් ඔයගොල්ලෝ මොන හරි දන්නව නම් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නැහෙන අනිවාර්යෙන්ම ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.